යාත්‍රා එක්සත් රාජධානිය සංචාරයෙන් පස්සේ ඊළඟ ගමනාන්තය ජපානය. ජපානයට යාත්‍රා කරන අතරතුර අපි ගොඩ බැස්සේ මැලේසියාවට. අපි දැන් මේ ජපානයට යන ගමන තරමක් වෙනස් මාර්ගයක් ඔස්සේ වැටලාදීන්. ඒ කියන්නේ අපිට සිද්ධ වෙනවා ජපානයට යන්න ඉස්සෙල්ලා මැලේසියාවෙන් හරහා බැහැලා යන්න. ඒ කියන්නේ අපි එක ගුවන් යානයක කොළඹ ඉඳලා මැලේසියාවට ඇවිල්ලා මැලේසියාවෙන් ආපහු ගුවන් ගත වෙනවා ජපානයට. ඉතින් මේ මැලේසියාවේ ඉන්න කාලේ ටිකක් දුර කාලයක්. ඒ කියන්නේ පැය 16ක විතර ට්‍රාන්සිට් එකක් තියෙනවා අපිට. ඉතින් එහෙනම් අපිට සිද්ධ වෙනවා ටිකක් මැලේසියාවේ පොඩ්ඩක් ඇවිදලා බලලා පොඩ්ඩක් නිදහසේ මේගොල්ලෝ ඒ වෙනුවෙන් අපිට අපි යන ගුවන් සමාගම වෙනමම හෝටල් පහසුකම් සපයනවා. ඉතින් පොඩ හෝටලේ නැවතිලා පොඩ්ඩක් කාලා බීලා මේ පැය 16 මැලේසියාවේ වටේ පොඩ්ඩක් රවුමක් ඇවිදලා යන්න. යමු අපේ බස් එක ඇවිල්ලා තියෙන්නේ. මැලේසියාව බහුවාර්ගික බහු සංස්කෘතික රටක්. මේ රටත් මහා බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විදිහට පැවති නිසා තවමත් මේ රටේ විවිධ ශේෂ්ත්‍රවල බ්‍රිතාන්‍ය සම්ප්‍රදායන් දකින්න පුළුවන්. විශාලත්වයේ අතින් ලෝකේ රටවල් අතර මැලේසියාවට හිමිවන්නේ 66 වන ස්ථානය. පේනවනේ කොහෙද ඉන්නේ කියලා? අපි කිව්වා මැලේසියාවට එනවා කියලා. මැලේසියාවේ ප්‍රධාන නගරේ, ඒ කියන්නේ කුවාලාලම්පූර්ල අපි ඉන්නේ. මේ දිත්ත කුළුණ දැකපු ගමන් ඉතින් කාටක්වත් කියන්න ඕනේ නැහැ කොහෙද ඉන්නේ කියලා. මේ ලෝකේ ඕනම රටකට සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ තියෙන සුවිශේෂී ස්ථාන තියෙනවා. ඒ අනුව මේ මැලේසියාවේ කුවාලාලම්පූර් නගරේ ඕනම කෙනෙක් හඳුරගන්නේ මේ ට්වින් ටවර් එකත් එක්ක. මේ දිත්ත කුළුණ මහල් 88කින් යුක්තයි. මේකේ 51 සහ 52 කියන මහල් ඒකාබද්ධ කරලා පාලමක් දාලා තියෙනවා. ඉතින් මේක තමයි ලොව පිහිටි විශාලතම උසතම දිත්ත කුළුණ. ඉතින් මැලේසියාවට එන ඕන කෙනෙක් මෙතනට ඇවිල්ලා ෆොටෝ එකක් ගන්න, ඡායාරූපයක් ගන්න අමතක කරන්නේ නැහැ. මැලේසියාව කියන්නේ ලෝකේ 43 වැනි විශාලතම ජනගහන ඉන්න රට. මේකේ මැලේ ජනතාව, ඒත් එක්කම ඉන්දියානු ජනතාව, චීන ජනතාව මිශ්‍රව වාසය කරනවා. ඒ වගේම ස්වදේශික ජනතාව. ඒ කියන්නේ මේ රට බහු සංස්කෘතික මධ්‍යස්ථානයක්. විශේෂයෙන් මේ කුවාලාලම්පූර් නගරය. මැලේසියාව රටක් විදියට, නැගෙනහිර ආසියාතික රටක් විදියට වඩා ජනප්‍රිය වෙන්නේ මෙහි පාලකයා වෙච්ච මහතීර් මොහමඩ් අගමැතිතුමා හින්දා. එදායින් පස්සේ මේ රටේ විවිධ ආර්ථික, සමාජ, සංස්කෘතික, දේශපාලන වෙනස්කම් ඇති වෙනවා. මහා මාර්ගකින් එක දියුණු වෙනවා. මේ රට දියුණු වෙනවා. පාලම් ගොඩ නැගෙනවා. ඉතින් රටක් විදිහට මැලේසියාව ජනතාවගේ අතරට එන්නේ ඔය මහතීර් මොහමඩ් අගමැතිතුමා කාලෙන් පස්සේ. ඉතින් මෙයත් එක්කම අපි කතා කරන්න ඕන කරුණක් තියෙනවා. මැලේසියාවට ආවම ඔවුන්ගේ තියෙන ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණය මැනවින් පෙන්නුම් කරමින්, පැහැදිලිව පෙන්නුම් කරමින් ඉදි කරපු, තමන්ගේ සම්ප්‍රදායන් රැකගෙන ඉදි කරපු මේ ට්වින් ටවර් එක අද ලෝකේ ප්‍රසිද්ධම තැනක් වෙලා තියෙනවා. ඉතින් අපි මැලේසියාවට ආවා, ට්‍රාන්සිට් එකකට ආවේ. පොඩ්ඩක් ඇවිදලා බලනවා මැලේසියාවේ වටේ. කුවාලාලම්පූර් කියන්නේ ලෝකේ මහා නගර අතර සිටින නගරයක්. මේ නගරයේ වෙසෙන ජනගහනය මිලියන 1.6ක්. මැලේසියාවේ සංස්කෘතික, ආර්ථික, මූල්‍ය මධ්‍යස්ථානය වෙන්නේ කුවාලාලම්පූර් නගරය. මැලේසියාවේ වෙසෙන ප්‍රධාන ජනවර්ග තුන වෙන්නේ මැලේ, චීන සහ ඉන්දියානු කියන ජන කොටස් තුන. එයතරින් ඉන්දියානු සහ චීන ජාතිකයින් මැලේසියාවේ වෙළඳ ශිෂ්‍යයේ වැඩි ඉඩ ප්‍රමාණයක් අත්කරගෙන ඉන්නවා. 25. ලෝකෙ වැඩිම ජනගහනයක් ඉන්නේ චීනනේ. ඒ හින්දා ලෝකේ හැම රටකම චයින ටවුන් එකක් තියෙනවා. අපි සැන් ෆ්‍රැන්සිස්කෝ ගියා, මෙල්බර්න් ගියා, ප්‍රංශෙට ගියා, එංගලන්තෙට ගියා. ඔය හිටපු හැම තැනකම චීන්නු හිටියන්නේ. ඉතින් ඒගොල්ලෝ කොහෙන් හරි ඔළුව දාලා පොඩ්ඩක් ඉඩක් තිබ්බොත් එතන අනිවාර්යෙන් තමන්ගේ බලය පෙන්නලා ඉන්නවා. අපි ඉන්නේ මේ කුවාලාලම්පූර් වල චයින ටවුන් එකේ. මේගොල්ලෝ බොහොම සරුවට මෙහි ව්‍යාපාරික කටයුතු කරගෙන යනවා. කාට හරි කෙනෙකුට ඕනොත් අඩුවට බාන්නේ මිලදී ගන්න මේ පැත්තේ කවුරුත් ඉන්නේ මේ චයින ටවුන් එකට. මොකද හේතුව මේකේ හැම ජාතියකම සුවඳ විලවුන් කුප්පිය, පර්ස් එකද, එහා පැත්තෙන් ඔරලෝසු, ඇඳුම්, කියුම් හැම දෙයක්ම මේකේ තියෙනවා. හැබැයි මේ හැම දෙයක්ම අනික් කඩවලට අඩුවට ගන්න පුළුවන්. ඒක තමයි තියෙන විශේෂත්වය. ඉතින් සාමාන්‍යයෙන් කියන්නේ මේ චයින ටවුන් එකට ඇවිල්ලා
හොඳට හෙට්ටු කරන්න පුළුවන් කෙනෙක් නම් ඇවිල්ලා එනකොට බලා ගන්න පුළුවන්ලු එනකොට ප්ලාස්ටික් බෑග් දෙක තුනක් උස්සගෙන යනවලු. ඒක තමයි ඇත්ත කතාව. මේ චීන ටවුන් එකේ එමන් තත්තම් චයිනා ටවුන් එකේ හැමෝම හොඳට හෙට්ටු කරනවා. සාමාන්‍යයෙන් මෙහි කිව්වොත් රින්ගිට් 150යි කියලා අවසාන ඉතින් රින්ගිට් 30කට විතර ගන්න පුළුවන් හෙට්ටු කළා. ඉතින් හෙට්ටු කරන්න දන්න කට්ටිය තමයි මෙහි ඉන්නේ. ඒ වගේම හෙට්ටු කරන්න පුළුවන් කට්ටිය තමයි මෙහෙට ඉන්නේ. හෙට්ටු කරන්න බැරි කට්ටිය මෙහෙට ආවොත් අහු වෙනවා. හෙට්ටු කරන්න පුළුවන් අය මෙහෙට ආවොත් Tamanṭa ona gānṭa bāṇḍaya mila diya aragena enawa. ඉතින් අපි තවද පොඩ ඇවිදලා බලන්න මොනවද අපිටත් හෙට්ටු කරලා ගන්න පුළුවන් කියලා. චයින ටවුන් එක කාර්ය බහුල වෙන්නේ ගොඩක් රැට. ඉතින් කෑම බීමද ඇඳුම් පැළඳුම්ද ඕන කරන ඕනම දෙයක් ඉතින් මෙහෙදි ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ හැමතැනම තියෙනවා මේ දකින්න චෙස්නට් කියලා කියන්නේ මං තැන් දෙකකින් ඇව්වා මට දුන්නේ නැහැ සාම්පල්යක් කොහොමද මේක රහ බලන්න කියලා. මට කන්න ඕන නම් ගන්නලු. ඉතින් අරගත්තට බෑනේ කන්න දන්නේ නැත්නම් ඊට පස්සේ කන්න බැරුණොත්. දැන් මේ තියෙන්නේ මේ චෙස්නට් එක. මේක බැලුවම නිකන් හරිය රබර් රටයක් වගේ. මේකේ රස බලන්න දෙන්න මෙයා එකඟ වුණා. මෙයා තමයි හොඳම එක්කෙනා කාරුණිකම එක්කෙනා මේ වෙළඳපොළේ හිටපු. Thank you. So then ඒක තැම්බිලා අමුතු රසක් තියෙන්නේ. මට තේරෙන්නේ නැහැ මේකේ රස ලංකාවේ මොකට සම කරන්නද කියලා. හැබැයි අමුතු රසක් තියෙන බොහොම රසයි. අපි චෙස්නට් එක නට සමු දෙන්නේ තවත් කට්ටි ඉන්න බලන්න අපි යන්කෝ ඉස්සරහට ඇවිදගෙන චයිනා ටවුන් එකේ. අපුරු වෙල්නසලක් හම්බුණා මේ චයිනා ටවුන් එකේදී. මේක මේ පළතුරු විකුණන්නේ ඉස්ලාම ගාන කීයද කියලා? How much is that jackfruit? 120. 1 ringgit 20. Okay. Give it one. Yeah. දැන් මේ අපේ රටේ වුණා නා වැල ගෙඩිය වැටිලා වරක ගෙඩිය වැටිලා ගහ යට කුණු වෙලා යනවා. කවුරුත් නැහැ. මේ ඇඹරල්ලා ගෙඩියක් කන්න කවුරුත් නැහැ. මේ අඹ ගෙඩිය වැටිලා යනවා. මෙයින් බැලුවම මේ ගස් ලබු ගෙඩියක් කවුද තීරු කපලා තියෙන්නේ මේ විදිහට. මෙන්න මේක තමයි කියන්නේ ඇසුරුම් කරන්නේ කියලා. දැන් මේගොල්ලෝ මේ වරක ගෙඩිය එළිය යන්න දෙන්නේ නැහැ. දැන් මේකට මට ගත්තේ රින්ගිට් 1.20ක්. ඉතින් මේ රින්ගිට් 1.20ට මේගොල්ලෝ ඉතාල පිරිසිදුව මේක ගලවලා ඉටිකොලේක ඉටිකොල කවර් එක දාලා ඉතින් බොහොම ලස්සනට පිළිගන්නනවා. මෙතන තමයි අලෙවි කරන්නේ තියෙන්නේ. මෙතන තමයි වෙළඳපොළ ජය ගැනීම තියෙන්නේ. මෙතන තමයි ඒගොල්ලන්ගේ අලුත් සංකල්ප තියෙන්නේ. ඉතින් පළතුරු වෙළඳාමෙන් මේ ඇත්තිය බොහොම ලොකු මුදලක් හොයන කෙනෙක්. ඉතින් අපේ ලංකාවටත් බොහොම ගැළපෙනවා මේ විදිහට. අපේ වැටි වැටි යන පළතුරු වලට ඒත් එක්කම අනෙකුත් මේ ගස් ලැබු වගේ දේවල් තීරු කපලා මේ විදිහට පාරයිනේ තිබ්බොත් මේ විදිහට තිබ්බොත් ඇසුරුම් කරන ඇත් එක්ක ඇයි පිරිසිදුවට තිබ්බොත් මේ විදිහට අපේ කෙනෙක් නුකයි කියලා ඔබ හිතනවද? ඉතින් අපි හිතනවා ලංකාවටත් ඉස්සරහට අලුත් ව්‍යාපාරික අදහස් ඕන කට්ටියට, අලුත් විදියට හිතන කට්ටියට, තමන්ගේ තත්ත්වය ගැන හිතන්නේ නැති කට්ටියට, දියුණු වෙන්න ඕන කට්ටියට හොඳ අවස්ථාවක් මේක. මේ කාන්තාව විකුණන්නේ පළතුරු ජාතියක බැලුවොත් අඹ තියෙනවා, ඊපස්සේ yellow mango තියෙනවා, peer තියෙනවා, ගස් ලබු තියෙනවා, අන්නාසි තියෙනවා, watermelon තියෙනවා, honey guava තියෙනවා, එතනින් ගියාම ඇඹරැල්ලා තියෙනවා. ඉතින් මේම බැලුවම මෙයා ඩ්‍රැගන් ෆෘට් තියෙනවා. මෙයා මේ විකුණන හැම දෙයක් ගැනම බැලුවම මේ අපේ ලංකාවේ තියෙන දේවල්නේ. හැබැයි ඉතින් අපේ peer ගෙඩිය විකුණන්නේ ඒ වෙලාවේ ගත්ත හොදන්නේ නැහැ. කැපුවා කැපුවා ලුණු ගම්බිරිස් දැම්ම දුන්නා. දැන් මේගොල්ලොත් ලුණු ගම්බිරිස් දාලා දෙනවා. දැන් මේගොල්ලොත් ලුණු ගම්බිරිස් දාලා දෙනවා. හැබැයි අපේ වගේ නෙමෙයි. හරි පිරිසිදුවට.
ඒක තමයි මේ තියෙන විශේෂත්වය. අන්න ඒකයි කියන්නේ අපි ලංකාවට මෙන්න මේ වගේ දේවල් ගන්න ඕන කියලා ආදර්ශයන් විදිහට. මේ චයින ටවුන් එක වුණාට මේ කැම දෙන්නේ ගොඩක් ඉන්දියානු කට්ටිය. දැන් මෙයා මේ බත් එකයි පිටරේ දෙන්නේ. ඉතින් ඒ වගේ වෙලඳන් මේ ගොඩක් සිද්ධ වෙනවා. තේ දෙන්නේ ඉන්දියානු කට්ටිය, කැම දෙන්නේ ඉන්දියානු කට්ටිය, බීම දෙන්නේ ඉන්දියානු කට්ටිය. දැන් මේ ලෝකේ පාලනය ගෙනියන්නේ ලෝකේ බලවත්ම ජාතීන් දෙයක්. ඒගොල්ලෝ තමයි ඉස්සරහ නැගින බලවතුන් දෙපළ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තමයි ඉදිරි බල පැවැත්ම තියෙන්නේ. කියන්නේ චීන ඉන්දියාවයි. දැන් මේ චයින ටවුන් එක ඇතුළෙත් චීනයා කට්ටියයි ඉන්දියානු කට්ටියයි බොහොම සහයෝගයෙන් වැඩ කරගෙන යනවා. අර චින්ඩියා කියලා කියන්නේ මේ දෙකෝලංගේ පැවැත්ම ඉස්සරහට වෙනම ආර්ථිකයක් ආසියානු කලාපයේ නැගෙන බලතේ බවට පත් කරනවා. ඉතින් ඒකට හොඳ උදාහරණ තියෙනවා මේ චයින ටවුන් එක දිගේ ගියාම මොන වෙලාවකවත් මේගොල්ලෝ නවතින්නේ නැහැ. හරිම කඩිසර ජාතියක්. හරිම කාර්යබහුලයි. ඉතින් මෙහි ඉන්න ඉන්දියානු උනත් මෙහි ඉන්න චීන වෙළඳාම් පවත්වාගෙන යන උනත් හරිම කාර්යබහුලයි. මොකද එක පාරක් හරි එක වෙලාවක් හරි නැති වුණොත් නැති වෙන්නේ මොනවද? සල්ලි. දැන් මේ චයින ටවුන් එකේ තියෙන අනිත් විශේෂත්වය තමයි දැන් බඩු ගන්න එන්නේ. ඒ කියන්නේ පාරිභෝගිකයෝ බවට පත් වෙන්නේ ගොඩක් වෙලාට හැම යුරෝපානු රටකින්ම ආපු පිරිසක්. මැලේසියාවට කවුරු හරි සංචාරකයෙක් එනවා නම් මේ සංචාරක මග පෙන්වන්නේ ඔක්කොම එකතු වෙලා හැම වෙලාවෙම ඒගොල්ලන් ලාපෙට බඩු ගන්න. සී වටිනයක් ගන්න මැලේසියාව ගැන. මැලේසියාවේ මේ කුවාලාලම්පුර් කුළුණු දෙක, ඒ කියන්නේ මේ දිත්ත කුළුණු දෙක, මේකත් මේඩ් ඉන් චයිනා. ඕන මොනවා හරි මොනිමෙන්ට් එකක් ගන්න ගියොත් ඒ හැම එකක්ම මේඩ් ඉන් චයිනා. ඉතින් හැම වෙලාවෙම මේ හින්දා විදේශිකයෝම එකන් එන්නේ මෙන්න මේ චීන වෙළඳසැලට. එහෙම නැත්තම් මේ චයින ටවුන් එකට. ඉතින් ඒ හින්දා මේ චයින ටවුන් එකේ ඇවිදිනකොට ආසියානු මූණු, ලංකාවේ කට්ටිය, ඉන්දියාවේ කට්ටිය, එතනින් ගියාම යුරෝපානු පිරිස්, චීන පිරිස්, ජපන් පිරිස් මේ හැමෝම දකින්න පුළුවන්. ඉතින් මේ මූණු වල වෙනසෙන් ඔබට ඒක තේරෙනවනේ. අපි ලන්ඩන් ඉඳලා ජපානයට යන අතරතුර මැලේසියාවට ගොඩ බැස්සේ පැය 16ක් වගේ කෙටි කාලයකට. දැන් නැවතත් අපේ යාත්‍රාව කුවාලාලම්පූර් වල ඉඳලා ජපානය බලා ගමන් කරනවා. ඉන්නේ ජපානි ද ලෑන්ඩ් ඔෆ් ද රයිසිං සන්. එහෙම නැත්නම් හිරු නැගෙන දේශ අපින්නේ. ජපානි තියන්නේ පැසිෆික් සාගරේ දූපත් රාජ්‍යයක් විදිහට. හැබැයි දූපත් 6852කින් හැදිච්ච රාජ්‍යයක්. නමුත් මෙහි පාලනය, අර්ථ ක්‍රමය, මෙහි දේශපාලනය හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ප්‍රධාන දූපත් හතරක් කේන්ද්‍ර කොට ගනිමින්. ඒ හොන්ෂු, කියුෂු, ශිකෝකු, හොක්කයිදෝ කියන දූපත් හතර. ඉතින් ජපානය කියන්නේ මිලියන 127ක ජනගහනයක් ඉන්න රටක්. ඒ වගේම ලෝකේ 10වැනි විශාලතම ජනගහනය ඉන්න රට. ඒ වගේම 3වැනි විශාලතම ලෝ ආර්ථිකයට හිමිකම් කියන රට වෙන්නේ ජපානි. ඒ වගේම බොහොම සිනාසෙන මිනිසුන්, කඩිසර මිනිසුන්, බොහොම ඉතිහාසයක් තියෙන, සංස්කෘතියක් තියෙන රටක් තමයි ජපානි කියන්නේ. ඒ ජපානේ අපි ඉන්නේ ඔබ දන්න ඔසාකාවේ. එහෙමත් නැත්නම් ජපන් බසින් කියනවා නම් ඕසකා නගරේ. ඉතින් අපි සූදානම් අද ඕසකාවෙන් පටන්ගෙන ජපානය හරහා ඇවිද යන්නට යාත්‍රාවේ. ඕසකා කියන්නේ ජපානයේ ප්‍රධානතම කාර්මික නගරේ. වගේම කාර්මික මර්මස්ථානයක්, ආර්ථික මර්මස්ථානයක්. කලක මේ නගරයට කිව්වා කොතරම් කාර්මීකරණය වුණාද කියතොත් දුමෙන් පිරුණු අගනගරය කියලා. ඒ වගේම තවත් කාලෙක කිව්වා ජපානයේ චිකාගෝ කියලා. තවත් සමහරු කිව්වා ජපානයේ වැනීසිය කියලා. ඒ වැනීසිය කියලා කියන්නේ මේ නගරේ පාලම් දහසකින් ඊටත් වැඩිය ප්‍රමාණයකින් සමන්විත නගරයක්.
බොහොමයක් පාලම් මේ ගංගාවට ඉදුවන පාලම් නොවේ. ගොඩනැගිලි හරහා දුම්රිය මාර්ග හරහා දිවෙන පාලම්. අති දැවන්ත පාලම්, විශාල පාලම්. ඉතින් මේ කාර්මීකරණය වූ නගරයක් වූවාට ඉතිහාසයේ බොහෝ ඉතිහාසයක් තියෙන නගරයක්. බෞද්ධාගමික නගරයක්. ඒ වගේ මේ ඉතිහාසයේ නටබුන් බොහොමයක් අදටත් මේ කාර්මීකරණයේ මැද්දේ උනත් දකින්න පුළුවන් මේ නගරේ. ඉතින් කොහොමද ඕසකාව මෙතරම් දියුණුනේ? කොහොමද ජපානය මෙතරම් දියුණුනේ? මේ මිනිස්සුන්ගේ ඇතුම් පැවතුම් මොනවද? මේ මිනිස්සුන්ගේ සිරිත් විරිත් මොනවද? ගති ලක්ෂණ මොනවද? අපි සූදානම් මේ දා යාත්‍රාවෙන් ඕසකා හරහා ජපානය හරහා ඇවිද ඔබට ඒ තොරතුරු කියන්නට. ඕසකා කියන්නේ ජපානයේ ප්‍රධාන දූපත් හතරෙන් එකක් වන හොන්ෂු දූපතේ ප්‍රධාන නගරය. බොහොම කාර්මීකරණය වුණු ජනාකීර්ණ නගරයක්. ජපානයේ තෝකියෝ සහ යොකොහාමා කියන නගරවලට පස්සේ වැඩිම ජනගහනයක් ඉන්නේ ඕසකා නගරේ. ඕසකා නගරේ දිවා කාලේ සංසරණය වෙන ජනගහනය මිලියන 3.7ක්. රාත්‍රී කාලෙදී මිලියන 2.6 දක්වා අඩු වෙනවා. කෙසේ වෙතත් ඕසකා කියන්නේ නොනිදන නගරයක්. ඕසකා කියන්නේ ඓතිහාසික කාර්මික මධ්‍යස්ථානයක්. ඒ වගේම දැන් ජපාන් ආර්ථිකයට වැඩිම බලපෑම් කරන නගරය වෙන්නේ මේ ඕසකාව. මේ නගරේ කාර්මික දියුණුවට එහි පිහිටීම බොහෝ සෙයින් බලපාලා තියෙනවා. යෝදෝ නදිය අසබඩ පිහිටීමත් ඕසකා බොක්ක ආශ්‍රිතව පිහිටීමත් නිසා නාවික ක්ෂේත්‍රයේ ආනයන අපනයන කටයුතු වලින් මේ නගරයේ විශාල ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. මේ රට දුවන්නේ විනේ, ශික්ෂණේ, මිනිසුන්ගේ හැදියාවේ. දැන් මේ රටේ කිසිම කෙනෙක් දහස් ගන්න පාරමාරු වෙනෝ, කිසිවෙකුත් එකිනෙක ඉස්සර කරගෙන යන්න හදන්නේ, සංඥාව වැටෙනකන් ඉන්නෝ. මේ වගේ කහිරක් නැති තැනකින් පාර පයින්නේ. දැන් ඒ වගේම තමයි මේ රටේ වාහන ඕන තරම් තියෙනවා. ෆෝන් ගහගෙන යන්න එක වාහනයක්, තව වාහනයක් ඉස්සර කරන්න හදන්නේ, තව වාහනයකට වෙට්ටු දාන්නේ. මේක බොහොම කාර්යබහුල නගරයක් වුණාට කොහෙවත් පොලිස් නිලධාරිය දකින්නත් නැහැ. අර නලා හඬ ගහගෙන හැමතිස්සෙම ඉන්න පොලිස් නිලධාරිය කොහෙවත් දකින්නේ නැහැ. ඉතින් ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේ රටේ මිනිස්සුන්ගේ ඇඟේ තියෙන විනය, මේ රටේ මිනිස්සුන්ගේ හිතේ තියෙන විනය. ඉතින් මේ රට දුවන්නේ විනයෙන්, ශික්ෂණයෙන්. ඒ නිසා තමයි මේ විදිහට විනයගරුක සමාජයක් දකින්න තියෙන්නේ. ජපානයේ භාවිතා වන මුදල් ඒකකය තමයි යෙන්. සාමාන්‍ය යෙන් එකක් කියන්නේ අපේ ලංකාවෙන් කියනවනම් ගෙවනවනම් 1.62ක් විතර ගෙවන්න ඕන. ඒ කියන්නේ මෙහි මුදල් ඒකකය අව ප්‍රමාණ කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දාම මෙහි තියෙන්නේ මේ ගොඩක් ලොකු කුල 5000 කුල, 1000 කුල, 10000 කුල. ඉතින් කවුරු හරි හිතන්න පුළුවන් 1.62නේ ගෙවන්න තියෙන්නේ, ඩොලරයට සාපේක්ෂව ගෙවන්න තියෙන මුදලට වඩා අඩුයිනේ. ඒ හින්දා ජපානයේදී හරි ලාභයට බඩු මිලට ගන්න පුළුවන් කියලා. ඒ වුණාට එහෙම බෑ. මොකද මෙහි මුදල අව ප්‍රමාණය වුණාට හැම භාණ්ඩයක්ම හරි ගණන් ඉහළයි. කියන්නේ කෑමක් ගන්න ගියත්, සාමාන්‍යයෙන් මොකක් හරි භාණ්ඩයක් මිලට ගන්න ගියත් ගොඩක් ලොකු ගාණක් යනවා. දැන් සාමාන්‍යයෙන් මෙහි කෑම වේලක් කන්න අඩුම ගානේ යෙන් 800ක් විතර වුණා. ඒ කියන්නේ ලංකාවෙන් කීයද? 1200ක් විතර. මේ යෙන් 500කින් කරන්න පුළුවන් කෝපි දෙකක් බිව්වම, තේ දෙකක් බිව්වම යෙන් 500ක් ඉවරයි. ඉතින් ජපානයේදී භාණ්ඩ අඩුවට මිලට ගන්නව නම් මේ යෙන් ෂොප් කියලා තියෙනවා. යෙන් ෂොප් එකකට යන්න ඕන. කියන්නේ යෙන් 100කට හැකුවින් වලට මේ ගන්න පුළුවන් මේ ඕනම භාණ්ඩයක්. හැබැයි ඉතින් මේ හැම භාණ්ඩයක්ම ජපාන නිෂ්පාදනය වෙච්ච භාණ්ඩ නෙවෙයි. ගොඩක් වෙලාවට චීන නිෂ්පාදනය කරපුවා. නමුත් ජපානයට ඇවිල්ලා අඩුවට මොනව හරි ගන්න ඕන නම් යන්න වෙන්නේ යෙන් ෂොප් එකකට. බලමු යෙන් ෂොප් වල මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම මේකේ ගොඩක් වෙලාවට තියෙන පොඩි පොඩි කෑම් වර්ගයේ දිනදා ජීවිතයට අවශ්‍ය දේවල්, පොඩි පොඩි දේවල්. දැන් මේ යෝගට් එකක්, එහෙම නැත්නම් ජෙලි එකක්, එතනින් යම් පොඩි බිස්කට් පැකට් එකක්. එතන ඉඳලා ගෘහ උපකරණයේ දක්වාම පොඩි පොඩි දේවල් තමයි යෙන්සියර ගන්න තියෙන්නේ. යෙන්සිය ෂොප් එකකින් ගොඩක් ලොකු දේවල් ගන්න බලාපොරොත්තු වෙන්න බෑ යෙන්සිය කියලා. නමුත් කුඩා දේවල් ගොඩක් යෙන්සියට ගන්න පුළුවන්.
මේවගේ ජෙන් ශොප්පින් ගොඩක් වෙලාට ගන්න පුළුවන් මේ ලිපි ද්‍රව්‍ය, එතනින් ගියාම පෑනක්, පැන්සලක්, ක්ලිප් එකක්, කතුරක්, ඒ වගේම දැන් එහා පැත්තට ගියොත් බෑග් වර්ග, මේස්, එතනින් ගියාම ටූත් පේස්, දත් බුරුසුවක්, මේ වගේ දේවල් දැන් පොඩි පොඩි දේවල් තමයි ගොඩක් වෙලාවට මේ ජෙන් 100ක මුදලකට ගන්න පුළුවන්. ඉතින් මේ ජෙන් ෂොප් එකේ තියෙන්නේ ඒ වගේ දේවල්. මේ වින් මැදුරේදී සත්ත්ව ලෝකයේ අපූර්වත්වය අපිට හොඳින්ම දකින්න පුළුවන්. ඇයි මම මේ ඉන්නේ මූද යටනේ? මූද යට ඉඳලා මූද යට මේ ජීවීන්ගේ හැසිරීම මොන ආකාරයෙන් සිද්ධ වෙනවද කියලා බලන්න පුළුවන්. දැන් මගේ ඉස්සරහින් දෙවන්ත මඩුවෝ යනවා. ඉතින් මේ අපිට කෝබෙ නගරයට ආවම අපූර්ව කුරුළු සංදර්ශනයක් බලන්න පුළුවන් වුණා. මේක ඉන්නේ පුහුණු කරපු කුරුළු, රාජාලියෝ, උගුස්සෝ, ගිජුලිහිනියෝ. එතනින් ගියාම දැන් මේ අලුත් බගමූණේ